දවසක් DP Education IT Campus YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරේ CSS වල Z index කියන property එක ගැන. ඉතින් අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ CSS වල තියෙන overflow කියන property එක ගැන. ඉතින් ඔයගොල්ලන් හිතන්න මොකක් හරි div element එකක් තියෙනවා කියලා. ඒ element එක ඇතුලේ අපි මොනවා හරි දාන paragraph එකක් වගේ දෙයක් කියලා හිතන්න. එතකොට මේ paragraph එක ගොඩක් ලොකු වුණොත් අර div එකට අපි height එකක් එහෙම දීලා තියෙනවා නම් අර content එක සමහර වෙලාවට අර div එක ඇතුළට ලොකු වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපිට මේ overflow කියන property එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට overflow කියන property එකට දෙන්න පුළුවන් values keep එකක් තියෙනවා. overflow එක visible කියලා දෙන්න පුළුවන්. visible දුන්නොත් එහෙම අපේ element එක ඇතුලේ කියන්නේ div එක කියලා හිතන්න. ඒ div එක ඇතුලේ පෙන්වන්න පුළුවන් ප්‍රමාණය පෙන්නලා ඉතුරු ටිකේ div එකෙන් එළියේ පෙන්නනවා. ඊළඟට overflow hidden කියලා value එකක් තියෙනවා. ඒකෙදි වෙන්නේ අර div එක ඇතුලේ පෙන්වන්න පුළුවන් content එක පෙන්නලා එයා ඉතුරු ටික hide කරනවා. ඊට පස්සේ තියෙනවා overflow scroll කියලා value එකක්. ඒකෙදි වෙන්නේ අපේ අර content එකේ පෙන්වන්න බැරි content එක scroll bar එකක් පාවිච්චි කරලා පල්ලෙහාට scroll කරන්න පුළුවන් වෙන්න පෙන්නනවා. ඊට පස්සේ තියෙනවා overflow auto කියලා value එකකුත්. ඒකෙදි වෙන්නේ අර scroll එකෙදි වෙනවා වගේම දෙයක්. හැබැයි අර content එක අර div එක ඇතුලේ පෙන්වන්න අමාරුයි නම් පෙන්වන්න බැරි තරම් content එකක් එතන තියෙනවා නම් විතරයි මේ scroll bar එක පෙන්වන්නේ. ඉතින් ඕක තමයි overflow වලදී අපිට පාවිච්චි කරන්න පුළුවන් values ටික. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ එකින් එක වැඩ කරන්නේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලම කිව්වේ overflow visible කියන value එක ගැන. අපි දැන් බලමු overflow visible කියන එක ඇත්තටම කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඒකට මම ඉස්සෙල්ලාම මෙන්න මෙහෙම paragraph එකක් දෙනවා div එකක් ඇතුලේ. මෙන්න මේ විදිහට div එකක් දෙනවා. ඒ div එක ඇතුලේ මම paragraph එකක් type කරනවා. ඉතින් මේ paragraph එක ටිකක් දිග paragraph එකක් add කරගත්තොත් අපිට ලේසි. ඒ නිසා මම මෙතනදී dummy text එකක් අරගෙන ඒක මෙතෙන්ට paste කරනවා. මේ විදිහට lorem text එකක් ගන්නවා. ඊට පස්සේ මේක මම copy කර ගන්නවා. හරි. ඊළඟට මම මේක මගේ කෝඩ් එක ඇතුළට දානවා. ඊට පස්සේ මම දැන් මේක save කරවතින් එහෙම ඕක මෙන්න මේ විදිහට display වෙනවා. හරි. ඊට පස්සේ මම මගේ div එක චුට්ටක් ස්ටයිල් කරගන්න යන්නේ. ඒකට මම මගේ කෝඩ් එකට ගිහිල්ලා ස්ටයිල් ටැග් එක ඇතුලේ මෙතනදී මගේ තියෙන div එකයිනේ. ඒ හින්දා මෙයාව මම div කියලාම ස්ටයිල් කරනවා. එලිමන්ට් එකේ නමෙන්ම. එයාට මම බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දෙනවා. මෙන්න මේ විදිහට ලයිට් කලර් එකක් දෙමු. මෙන්න මේ aqua කියන කලර් එක දෙනවා. ඊට පස්සේ එයාට width එක දෙනවා pixels 150ක්. ඊළඟට එයාට height එකකුත් දෙනවා මම pixels 100ක් වගේ. නැත්තම් 50ක් වගේ දෙන්නත් පුළුවන්. ඕනේ ගානක්. හරි. ඊට පස්සේ මේකට මම board එකකුත් දෙනවා. මම short hand method එකට board එක add කරගන්නේ 2 pixels solid red. හරි. දැන් ඕක අපි overflow කියන property එක apply කරන්න කලින් refresh කරලා බැලුවොත් ඕක මෙන්න මේ විදිහට පෙන්වනවා. ඔයගලන්ට පේනවා ඇති අපේ div එකෙන් එළියට මේ content එක ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි by default මේ overflow කියන එකේ value එක වෙන්නේ visible කියන එක. ඉතින් ඒ හින්දා තමයි div එකෙන් එළියටත් content එක ඇවිල්ලා content එක ඉවරනකන් එයා පෙන්වන්නේ. ඉතින් අපි මෙතන overflow value එකක් දුන්නේ නැති වුණත් එයා අපේ අර overflow වෙන content එක පෙන්වනවා. ඊට පස්සේ මම කරන්න යන්නේ මෙතනට overflow visible කියන value එක දෙන එක. හරි. දැන් මම මේක refresh කරොත් මේක කිසි වෙනසක් වෙන්න විදිහක් නැහැ. මොකද මං කිව්වා
by default මේකට overflow visible කියන එක apply වෙලා තියෙනවා. අපි ඒක apply කරත් එතන වෙනසක් වෙන්න විදිහක් නැහැ. මෙතන කිසිම වෙනසක් වුණේ නැහැ. මේ බලන්න. හරි. ඊට පස්සේ මම මෙතෙන්ට දෙන්න යන්නේ overflow hidden කියන value එක. මෙතනදී මම මෙතන type කරොත් overflow hidden කියලා. මෙන්න මේ විදිහට මේක display වෙන්නේ. දැන් අර overflow වෙච්ච content එක පෙන්වන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි කිව්වා overflow වෙන content එක මේ තියෙන්නේ. Overflow වෙන content එක hide කරන්න. Hidden විදිහට තියන්න. එහෙම අපි define කරලා තියෙන නිසා තමයි මේ පෙන්වන්න පුළුවන් ටික විතරක් පෙන්නලා ඉතුරු ටික hide කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් overflow scroll කියන option එක දෙන්න. අපි ඒක දීලා බලමු මොකද වෙන්නේ කියලා. Scroll. මේක save කරවොතින් මං කලින් කිව්වා වගේ scroll bar එකක් එන්න ඕනේ. මේ බලන්න. මෙතන scroll bar එකක් ඇවිත් තියෙනවා. දෙපැත්තටම scroll bar එකක් ඇවිත් තියෙනවා. මේ width එක ඇතුලේ මේක පෙන්වන්න පුළුවන් නිසා horizontal scroll bar එක වැඩ කරන්නේ නැහැ. හැබැයි vertical scroll bar එක වැඩ කරනවා. මේ බලන්න මම මේක ඇතුලේ scroll කරද්දී මගේ මුළු content එකම මට කියව ගන්න පුළුවන්. ඉතින් overflow scroll කියන property එක දුන්නාම ඔක කොහොම තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ අපි බලමු overflow auto කියන value එක දුන්නාම මොකද වෙන්නේ කියලා. overflow auto. හරි. දැන් මේක refresh කරවතින් එහෙම මෙන්න මේ විදිහට මේක වෙනස් වුණා. මෙතනදී අර horizontal scroll bar එක නැතුව ගියා. ඉතින් මං කිව්ව විදිහට අර ඒක අවශ්‍ය වෙලාවට විතරයි අපි overflow auto කියන එක දුන්නාම scroll bar එක පෙන්වන්නේ. මෙතනදී ඇත්තටම horizontal scroll bar එක අවශ්‍ය නැති හින්දා එයා ඒක hide කරලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි ඔය overflow values ටික වැඩ කරන්නේ. ඊට පස්සේ තවත් දෙයක් තියෙනවා overflow x and overflow y කියලා. ඒ කියන්නේ මෙහෙමයි අපිට පුළුවන් එක පැත්තකට විතරක් overflow value එක වෙන වෙනම දෙන්න. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මෙතනදී මට පුළුවන් overflow x hidden කියලා දෙන්න. අන්න ඒ වගේ. මේ කියන්නේ horizontally overflow වෙනවා නම් ඒවා hide කරන්න කියලා. මෙතන horizontal overflow එකක් නැහැනේ. ඒ නිසා ඒක මුකුත් වෙනසක් පෙන්වන්නේ නැහැ. මෙතනදී මට පුළුවන් overflow x එකටයි overflow y එකටයි වෙනමම values දෙකක් දෙන්න. ඒ කියන්නේ horizontal overflow එක කොහොමද වෙන්න ඕනේ? vertical overflow එක කොහොමද වෙන්න ඕනේ? අන්න එහෙම කියලා දෙක වෙන වෙනම specify කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙහෙම දෙන්න පුළුවන්. overflow x තියෙනවා නම් ඒක අපිට පුළුවන් visible කරන්න හරි මොකක් හරි value එකක් දෙන්න. ඒ වගේම overflow y එකටත් එහෙමම වෙනම විදිහට දෙන්න පුළුවන්. overflow y අපිට hidden කියලා දෙන්න පුළුවන්. දැන් මේක save කරලා බලුවොත් ඔය දෙකම apply වෙලා තියෙන්නේ. ඉතින් අපි දුන්න overflow x overflow y කියන properties දෙකටම අදාළ values apply වෙලා තමයි මේක මේ විදිහට පෙන්වන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් overflow value එක control කරන්න අපේ HTML elements වල. ඉතින් අපි ඒ කතා කරේ CSS වල overflow කියන property එක අපි කොහොමද පාවිච්චි කරන්නේ කියන එක ගැන. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද මේ CSS වල float කියන property එක පාවිච්චි කරන්නේ කියලා.